අකමැති මහින්දට යන්න එපා කියමින් මහා ජනගඟක් අරලිය ගහ මන්දිරයට විශ්වාස භංගය කවදාද දිනේ තීරණය කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් රටටම දෙන්න ගෑස් නැහැ පොලිම් ගහින්න එපා ලිත්‍රෝ පාරිභෝගිකින්ගෙන් ඉල්ලයි රාජකාරියට බාධා නොකරගෙන වර්ජින සතියක් ආරම්භයි අසනි ඡණ්ඩ සුලිකුණාටුවක් වෙලා කාලගුණේ කියයි පිලිපීනේ අනාගතය බොන්බොන් මාකෝස් අතට යයිද විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිටෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය දුරෙන් ඉවත් නොවන ලෙසට බල කරමින් අරණියගහ මන්දිරයේ ඉදිරිපිට දවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා විරෝධතාකරුවන් මන්දිරයේ ඉදිරිපිට සහ ඇතුළත රැස් වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ මේ අවස්ථාවේදී ජනතාව ඇමතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෞබිම වෙනුවෙන් ඕනෑම අභියෝගාත්මක තීරණයක් ගැනීමට තමන් පසුබට නොවන බවයි පළාත් පාලන නියෝජිතින් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට රැස් වූ සිටියා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටීමට සූදානම් වන බවට පසුගිය දින කිහිපය පුරා පැතිර ගිය ආරංචි සමගයි. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ අග්‍රාමාත්‍ය තනතුරෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවිය යුතු බවයි. අද දින අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. තවමත් ජනතාව අරලියගහ මන්දිරයේ ඉදිරිපිට රැඳී සිටමින් දුරෙන් ඉල්ලා අස් නොවන ලෙසට හඬනගමින් සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළන්නේ. අපි යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කමේ ඉන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු වැඩ ටික කරේ කවුද? අපේ රට ජාතිය පාලන වෙන්න ජනතා විමුක්ති පෙරමුණත් එවැගේම UMP එකත් එකතු වෙලා මේ මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් මේ රටින් තුරන් කළ දාන්න හදෝ. මේ අතර තවත් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරය තුලට ඇතුළු වී සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රටේ පවතින ගැටලු වලට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද දිනේ දිවින පුරාම උද්ඝෝෂණ පැවැත්වෙනවා. ගලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාව 31 වන දිනටත් අද පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටු අභියස ඉදිකර ඇති වේදිකාව ඉදිරිපිට රැඳී සිටමින් ජනතාව සිය විරෝධය පළ කරනවා. විවිධ ක්ෂේත්‍ර වලට අයත් බොහෝ පිරිසක් ගලුමෝදර අඛණ්ඩව පැවැත්වෙන උද්ඝෝෂණයට එක්වෙමින් සිටිනවා. විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනෙන දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වුණා. පක්ෂ නායක රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත අතර විශ්වාස භංගයට දිනයක් ලබා දීම සම්බන්ධයෙන් ඩබන බදාදා යළි රැස්වී සාකච්ඡා කිරීමටයි තීරණය කෙරුණේ. කතානායක මහින්ද අපාභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණේ. දැනට රට තුල මතු ඇති ගැටලු සම්බන්ධයෙන් හා පසුගිය 6 වෙනිදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධි ඇතුළු කරුණු කීපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. දීර්ඝ වාද විවාදෙන් පසුව අපි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දාගන්න පුළුවන් වුණා. ජනාධිපතිතුමාට ඇරෙයිව පක්ෂයේ සමුජ ජන බලවේගය යටින් අපි බාර දුන්න විශේෂ භංග යෝජනාවත් ඒ වගේ ආණ්ඩුවට ඇරෙයිව බාර දුන්න විශේෂ භංග යෝජනාවත් දෙකම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට හොරපොත්තට දාගන්න පුළුවන් වුණා. ඒකට කතනායකතුමා එකඟ වුණා. බදාදා නැවත අපි රැස් වෙලා පක්ෂ නායක රැස් වෙලා ඊ වාදයට ගන්න දිනය ගැන අපි තීන්දුව කරමු. අද සිට වර්ජන සතිය ක්‍රියාත්මක බව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඊයේ නිවේදනය කළා. කෙසේ නමුත් රාජකාරී කටයුතු වලට බාධා නොවන අයුරින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ අද සිට එක් දින සේවයේ හැර අනෙකුත් සේවා ක්‍රියාත්මක බවයි. ඒ අනුව තාවකාලිකව අතිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ සාමාන්‍ය සේවා අද ආරම්භ කෙරුණා. පරිගණක පද්ධතියේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා తాවකාලිකව අතිටුණු ලැබුවා. ගමන් බලපත්‍ර ලබා ගැනීමට විශාල පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ සිටියද නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අපහසුතාවට පත් වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ. වැඩේ කරගන්න උන්නේ මොකට ආවේ? නම්බර දෙන්න නැහැ කියලා මොනවක්වත් නැහැ කිසිම කතාවක් නැහැ. ඔන්ලයින් නැණි වැඩ කරන්නේ නැහැ. ඔගලෝ කොහෙන්ද ආවේ? මා කල්පිටිය වන්දේ තුනේ ඉඳලා. ඔන්ලයින් කතාවක් කියලා නම් ඒ වට ඔන්ලයින් නැහැ. ආන්දර දෙක ඔන්ලයින් නම් කරලා නැහැ.
කලබල වෙන්නේ කිසිම ක්‍රමයක් නැති වුණා. දැන් මේ පෝලිම් ටික හරියට මේකෝ ඇනවුස්මන්ට් එකක් දීලා මෙන්න උපෙන් සාධික ටික මෙහෙන් එන්න අලුතෙන් පාස්පෝර්ට් හදන කට්ටිය මේ විදිහට එන්න කියලා ඇනවුස්මන්ට් එකක් දුන්නොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ උදේ පාන්දර ආපු අයත් ඉන්නවා මේ පෝලිමේ කලින් දවස්වල ඩිලේ වෙච්ච දවස්වල සීල් ගාපු කට්ටියත් ඉන්නවා පෝලිමේ. හරියන මැසේජ් එකක් දෙන්නේ නැහැ. ඒ වුණාම ගොඩක් ප්‍රශ්න මෙතන. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීමට තලංගම පොලිසිය කටයුතු කළා. ऑनलाइन क्रमवेदे ओस्से आयुधम पात यमु करने लेसे आगमन विगमन डिपार्टमेंट तो देनुं दुन नदे पसुगे दह अटवन दास सिट एम यदुयम ट पीवीसी नो है कि बाउटाई जनता चोदना कराने कोरोना वायरस एट एरही एन्नते हतरवन मात्राव लबा दीम अद सिट सिदु केरनवा कोरोना वट एरही एन्नत करने मेरट तुल सार्थक आकार एन सिदु केरुना मे हितुवेन कोरोना वायरस मर्दने किरीमटद हकी वुना तवदुरटत रोगे पेतिराम वेलक्वीमट कोरोना एन्नते हतरवन मात्रावक्द लबा दीमट सौख्य अमात्यांशय तीरणे कला ए अणुव हतरवन मात्राव लेस फाइसर एन्नते लबा देन बवई सौख्य अमात्यांशय पवसान्नी අවශ්‍ය තරම් ගෑස් තොග නොමැති බැවින් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර 15,000 බැගින් බෙදා හැරෙන බවද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. කෙසේ වුවත් වහාම ගෑස් ලබා දෙන ලෙස ඉල්ලා මාර්ග අවහිර කරමින් අද දිනේදී ජනතාව උද්ඝෝෂණවල නිරතව සිටිනවා. गैस लबादन लिस इल्लविन जनताव दिवेनी प्रदेश रसकम मार्ग अवीर करविन उद्घोषणे निर्तवनवा दिमटगुड़ प्रदेश गैस अलविसलकिन गैस मिलदी गनीमट पेमिनी पिरिसक बेसलाइन मार्ग अवीर करविन सी विरोधताव पलकले मेलिसाय पुलिसिय मध्यत्व मार्ग विरुद्ध करीमट उत्साह दरुवत विरोधता करवन ईट इडक लबा दुन्ने नहा प्रदेशवासी निमस्थानट पेमिनीमत समग उनुसुम तत्वयक दैति वुना මෙතර ගෑස් ඉල්ලා බතර මුල්ල කොස්වත්ත මාර්ගයේ හරස් කරමින් අද උදෑසන විරෝධතාවක් පැවතුණා. ගෑස් තොගරගත් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීමට අද කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකා දෙකක් මෙම සතියේදී මෙරට වෙත ළඟාවන බවයි. යනුව අදාළ නෞකා සඳහා ගෙවන මුදල ඇමරිකා ඩොලර් මිලියන 7ක් අදාළ නෞකා දෙකෙන් එක් නෞකාවක් හෙට දිනේදී මෙරට වෙත ළඟා වීමට නියමිත අතර අනෙක් නෞකාව මෙරට වෙත ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදායි යනුව දිනකට ගෑස් සිලින්ඩර 80,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කිරීමට නියමිතයි ඉන්දියානු ණය පහසුකම් යටතේ සහ ලෝක බැංකුවේ ආධාර යටතේ ගෑස් මිලදී ගැනීම සඳහා අදාළ සැපයුම් කරුවන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පෝලිම්ල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එම සමාගම පෙන්වා දෙන්නේ අදාළ තොග ලැබෙන තෙක් අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකි බවයි මේ අතර ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත අද සහ හෙට දිනේදී ගෑස් සිලින්ඩර 15,000ක් බැගින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවා මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගත්තා ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක් ප්‍රියෝද රථ වෙනුවෙන් රුපියල් 3000ක් කාර් වෑන් ජීප් රථ වෙනුවෙන් රුපියල් 8000ක් ලෙස සීමා පනවා තිබෙනවා බස් සහ ලොරි වෙනුවෙන් සීමාවක් පනවා නැහැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අර්ලියගහ මන්දිරයට රැස් වූ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ මෞබිම වෙනුවෙන් ඕනෑම අභියෝගාත්මක තීරණයක් ගැනීමට තමන් පසුබට නොවන බවයි දැන් අප යොමු වෙමු අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සමගින් රැස්ව සිටි පිරිස ඇමතීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා श्री लंका नीतिज्ञ संघ में तम देशपालन आ सिविल संविधान सर्वपाक्षिक योजना करोजना कर सिल पार्शी कटन मूल नियम सिद्धुन अभियोग पार गणीम इंडिपत्र आकार अपने इन सा जनाधिपतम पुलवा මේ කවුරු හරි බලපෑම දුරව පොදු ජන යහපත වෙනුවෙන් යම් යහපත් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් මොන ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්
नियोजन नवलक्ष जनता अभिलाष शक्ति मम विश्वास कर असने सुलिकुनाटुव चंड सुलिकुनाटुवक बावट वर्धने वी ऐति बव कालगुण विद्या दिपार्तमेंतुव पवसनवा त्रिकुणामले सिट किलोमीटर 840ක් पमन ईशान दिशेन एय केंद्रगतव पवतिन बैविन दिहिवर सह नाविक प्रजाव कालगुण निवेदन पिलिबंदव अवधानय यमु करन लेसई दनुवत करेन्ने सुलिकुनाटुवे बलपैविन पलात किहिपेकट अद दिने गिगुरुम सहित वैसी ऐति वी हेकि गिगुरुम सहित वैसित समग तव कालिक तद सुलंग सह अकुणु अनतुरुद सिदु वी हेकि बैविन आरक्षित पीवर अनुगमने करन लेसई एम डिपार्टमेंटु तेनु तेन्ने මේ දිනවල දිවයිනට ආසන්නේ බෙංගාල බුක්ක ප්‍රදේශයේ තියෙන සුලිකුණාටුව දැනට ස්ථානගත වෙලා තියෙන්නේ දිවයිනේ තිරිකුණාමලයේ සිට කිලෝමීටර් 850ක් පමණ ඈතින් මේ තත්ත්වය යටතේ මේක දිවයිනෙන් බැහැට තමා ගමන් කරමින් පවතින්නේ මේකේ ඍජු පළපෑම දිවයිනට ඊසාන දිශාවෙන් තිරිකුණාමලයේ ඉඳන් කිලෝමීටර් 850ක් පමණ ඈත තියෙන ගැඹුරු මුහුදු තීරයේ කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා ඊට අමතරව සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 90 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා එම මුහුදු සීමාව අලුවීමේ හැකියාවන් තියෙනවා. එම ගැඹුරු මුහුද ස්ථීරයේට දීවරහා නායකටතුල යෑමෙන් වලකින්න කියන එක අපි දීවරහා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැට ගමන් කරනවා ඒක තමයි අපි ජනතාවට මතක් කරන්නේ. තනි අලියෙකු කුඹුරු අක්කර 20ක් විනාශ කළ පුවතක් පුත්තලම තබ්බෝව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේවන විට ප්‍රදේශයේ කුඹුරු අක්කර 50කට ආසන්න ප්‍රමාණයක් අලින්ට බිලිවි ඇති බවයි ගොවීන් පවසන්නේ. තබ්බෝව ගොවි ජනපදයට අයත් මයිලන්කුලම ගම්මානයේ වැසියන්ට නිරන්තරයෙන්ම වන අලින්ගේ තර්ජනයන්ට ලක්වීමට සිදුවනවා. ප්‍රදේශයේ කුඹුරායට පැමිණි තනි අලියෙකු අක්කර 20කට ආසන්න වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර ගම තුලම රැඳී සිටින බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ. පොහොර ද නොමැතිව ඉතා අසීරු වෙන සිදු කළ කුඹුරු වගාව මෙලෙස වන අලින් විනාශ කිරීම තමන් තවදුරටත් අසරණ තත්ත්වයට පත් කිරීමක් බව ගොවි ජනතාව පවසනවා. ගොවිතැන් කටයුතු කරලා තියෙනවා. උදේ යවා හැමදාම අලි පයින්නවා. දැන් මේ උදේ තමයි වෙලට එනකොට අලියක් ගන්න දෙයක් නැහැ. කුඹුර කාලා අලි වැටක් ගැව්වා. ඒක ගහන්න දුන්නෙත් නැහැ. මේකට විසඳුමක් හොයලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. අපිට ඉස්කෝලේට ළමයෙක් දාගන්න විදියක් නැහැ. මොකවත් නැහැ. අපි කැලේ අයිනේ මයි ඉන්නේ. ඉතින් අපි මේ වෙල් යායක් කරලා තියෙනවා. මේ මිනිස්යන්ට සෑහෙන්න කරදර තියෙනවා. මිනිස්සුෙකුත් වෙලා තමයි සාමාන්‍ය එලව ගන්න. පාරකවත් බැහැලා යන්න බැරි තත්ත්වයක් තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. රැට ඉඳලා මිනිස්සු මේ පැල් රැකලා අලි එලවන්න උත්සාහ කරාට එලව ගන්න විදියක් නැහැ. අලි කාලා මේ වගාව විනාශ කරනවා. මිනිස්සුන්ගේ දාඩිය තුන මිනිස්සුන්ගේ මහන්සිය මිනිස්සුන්ගේ මේ ආර්ථිකය කොහොමද මේ මිනිස්සු බඩගෝත්‍රය රැක ගන්න කියලා. එයාලට කෝටි ගණන් මුදල් එනවා. ඒක ටීව කාලා සැනසෙනවා. එයාලට AC කාමරවල ඉන්නේ. එයාලා මේවා දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේවා ලොකු අගතියක්. අපේ මිනිස්සු තමන් හම්බ කරාන කන්න තමයි කරන්නේ. නමුත් අද කජු ටිකක් ඉවරයි. පොල් ටිකක් කාලා ඉවරයි. මේක බලධාරීන් දැනුවත් වෙලා අපිට පුළුවන් විදියට අපි කපා ගන්න ගිය කාණුවත් කපා ගන්න අපිට අවස්ථාව දෙන්න. දිනෙන් දින ඉහළ යන බහඳ සහ අමුද්‍රව්‍ය මිල හමු වේවද ජනතාව වෙසක් උත්සවයේ සැමරීමටත් සූදානම්ව සිටිනවා. මෙවැනි තත්ත්වයක් හමු වේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් වෙසක් කූඩු නිර්මාණය කර ජීවිකාව සිදු කරගෙන යන විශාල පිරිසක් පන්නල සඳලංකාව බෝපිටිය ප්‍රදේශයෙන් අපට හමු වෙනවා. වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීම වසර ගණනාවක සිට සඳලංකාව බෝපිටිය ආදී ප්‍රදේශවල විශාල පිරිසකගේ ජීවිකාව බවට පත්ව තිබෙනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම තම කර්මාන්තයටද අහිතකර ආකාරයෙන් බලපා ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි තත්ත්වයක් හමුවේ දේශීය උණුබට යොදා ගනිමින් වෙසක් කූඩු නිර්මාණය කිරීමට මේ පිරිස කටයුතු කරනවා. විදේශවලින් ආනයනය කරන ප්ලාස්ටික් කූඩු ඔවුන්ගේ කර්මාන්තයට තර්ජනයක් වුවත් උණුබට කූඩු මිලදී ගැනීමට විශාල පිරිසක් පෙළඹෙන බවයි මේ කර්මාන්තකරුවන් පවසන්නේ. සෞකල මිල ඉහළ යාමද ඔවුන්ගේ කර්මාන්තයට බාධාවක්ව තිබෙනවා. දවල් වටක් තිස්සේ මේ වෙසක් කූඩු සෑදීම කරගෙන යනවා. ඉතින් රටේ දුෂ්කරතා වුණත් ඉතින් කොරෝනා කාලේ වුණත් අපි ඒ කරගෙන ගියා. අදත් ඉතින් රටේ ප්‍රශ්න තිය වැඩි, ගව්‍ය ගන්න වැඩි. ඒත් ඉතින් අපි ඉතින් ඒ විදිහටම කරගෙන යනවා. ඉල්ලුම තියෙන නිසා අපි ඉතින් අනිවාර්යෙන් පාඩුවන ලාභුත් ඒක කරනවාමයි. වෙසක් වලට මාසෙකට විතර කලින් කෝටු කපාගෙන ඒවට ගුල්ල ගහන්න තිය අමුද්‍රව්‍ය දාලා සූදානම් කරගන්නේ. මේ පාර වෙසක් කූඩු ගන්න කොළ ගොඩක් මිලයි. හැම අවුරුද්දේ වගේ මේ අවුරුද්දේ තිකනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා.
වවුනියාව දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් 3200කට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගිය දාස් සිදු කෙරුණා. වවුනියාව දකුණු කලාප අධ්‍යාපන කොට්ටාසයට අයත් පාසල් 16ක ඉගෙනුම ලබන දරුදරියන් වෙනුවෙනුයි මේ පරිත්‍යාගයන් සිදු කෙරුණේ. වවුනියාව මහමයිලන් කුලම ප්‍රාථමික විද්‍යාලයේ පැවැත්වෙන මේ පරිත්‍යාගයන්ට විශේෂඥ වෛද්‍ය රම්‍යාද සිල්වා මහත්මියගේ සහ පරිපාලන සේවා පුහුණු ආයතනයේ විශ්‍රාමික සරත් ඉදිරිවීර මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලැබී තිබුණා. පොත් බෙදා දීම මෙවර සිදු කෙරුණේ නවවන වරටයි. වවුනියාව පූජ්‍ය ලිඳවැවේ අමරජෝති ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙනුයි උත්සවය සංවිධානය කෙරුණේ. අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මේ ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් රැසක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහිත මල්ලු ලබා දීම සිදු කෙරුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. හේමාස් මාස් හෝල්ඩින්ග් සහ CBL යන ආයතන මේ සඳහා සම අනුග්‍රහකත්වයේ ලබා දෙනවා. සර්වෝදය ආයතනයයි ඒ සම්බන්ධීකරණය සිදු කරන්නේ. ආර්ථික අපහසුතා ඇති මේ අවස්ථාවේ මෙවැනි සහනයක් ලබා දීම පිළිබඳ ජනතාව සිය ස්තුතිය පළ කරනවා. සර්වෝදය ඩයලොග් හේමාස් CBL මාස් ඇතුළු ආයතන වලින් කරන මේ මහඟු සත්කාරයට අපි සියලුම දෙනාගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. පසොර 1:55 සිට අපගේ පෑන් පෑ ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.